sadhu. Namo tasse bhagavato arahato sammasambuddhasse. Avasarai pinnassunnasse namo buddhaya. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සොඳුරු නිවන් මග සදහම් සාකච්ඡාවේදී පින්න ස්වාමීන් වහන්සේ සප්ත බොජ්ජංග ගැනයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ අපි ආරම්භක වැඩසටහනේදීම බොජ්ජංග ගැන හඳුන්වා දෙන වැඩසටහනේදීම ස්වාමීන් වහන්සේ සිහිපත් කළා සප්ත බොජ්ජංග ගැන බෝදාය සංවත්තන්ති තස්මා බොජ්ජංගාති වච්ඡන්ති කියලා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට උපකාර වෙනවා කියන එක අර්ථයෙන් බොජ්ජංග කියලා කියනවා කියලා. ඉතින් මේ බොජ්ජංග හත තමයි සති සම්බොජ්ජංගය, ධම්ම විචේ සම්බොජ්ජංගය, සති ධම්මච විරිය සම්බොජ්ජංගය, සති ධම්මච විරි පීති සම්බොජ්ජංගය, පස්සද්දි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට උපකාර වන ප්‍රධානංග හත. ඊට පින්නස් ස්වාමීන් වහන්සේ මේ සතර සතිපට්ඨානය වඩද්දී ඒත් එක්ක බොජ්ජංග වැඩෙනවා. ඊට මේ හිමවන්ත සූත්‍රය සාකච්ඡා කරද්දිත් අපිට ස්වාමීන් වහන්සේ තෝරලා දුන්නා මේ බොජ්ජංග සීලේ පිහිටලා සීලේ පතිට්ඨාය සීලන් නිසය සීලේ නිසා මේ සීලේ පිහිටලා මේ බොජ්ජංග හත දිනු කරන කෙනා ධර්මයේ තුල මහත් වූ මහත් ඵල නැත්තම් විපුල බවට ධර්මයේ තු ගොඩාක් දිනු වෙනවා කියලා. ඒක තවදුරටත් තෝරලා දුන්නා මේ බොජ්ජංග වඩන්නට ඕන විවේක විරාග නිරෝධ වොස්සග්ග පරිණාම. කියන්නේ විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත විවේකය පංච විවේකයේ කියන සාමනස අපට පවසලා දුන්නේ පංච නීවරණයන්ගෙන් වෙන්වීම කියලා. විරාගය කියන්නේ නොයල්ම ඇසුරු කරගෙන කියලා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම නැත්නම් අමාමහා නිවන ඉලක්ක කරගෙන වසග්ග පරිණාමයෙන් කියලා තෝරලා දුන්නේ. ඉතින් පින්න ස්වාමීන් වහන්සේ මේ විදිහට ධර්මයේ හැසිරීලා භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර මේ බොජ්ජංග හොඳට දියුණු කළේ උතුම් ශ්‍රාවකයන් වහන්සේ නමක් තමයි අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සප්තබොජ්ජංග වඩපු විදිහ සප්තබොජ්ජංගවල හැසිරුණු විදිය ගැන බොජ්ජංග සංයුක්තයේදී මන අපූර්ව සූත්‍ර දේශනාවක් හම් වෙනවා වත්ත සූත්‍රය නමින්. ඉතින් ස්වාමින් වහන්සේ අහන්නේ අපි අන්නේ වත්ත සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ බොජ්ජංග හත ගැන කොයි විදියටද අපට තෝරලා දුන්නේ කියලා. අවසරයි පින්නස් ස්වාමීන් වහන්සේ. එහෙනම් පින්නස් ස්වාමීන් වහන්සේ වත්ත සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේලා අමතලා පින්නස් ස්වාමීන් වහන්සේ වදාරනවා සත්‍තිමේ ආවසෝ බොජ්ජංග ආවස්මතුනේ බොජ්ජංග හතක් තියෙනවා. ඒ තමයි සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරේ සම්බොජ්ජංගේ, ඊට පස්සේ පීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, ඊට පස්සේ සමාධි සම්බොජ්ජංගේ, උපේක්ෂා සම්බොජ්ජංගේ. මෙන්න මේ බොජ්ජංග හත තියෙනවා. එහෙමයි. හිමේසං ආවසෝ සත්තන්නම් බොජ්ජංගානං ආවිස්මතුනි මෙන්න මේ බොජ්ජංග හත අතුරින් යේන යේන බොජ්ජංගේන ආකංකාමි පුබ්බන්න සමයන් විහෙරතු. යම් යම් බොජ්ජංගයකින් මම යම් යම් බොජ්ජංගයකින් මම පෙරවරු කාලයේ වාසය කරන්න කැමති නම් තේන තේන බොජ්ජංගේන පුබ්බන්න සමයන් විහෙරාමි. ඒ බොජ්ජංගයෙන් මම පෙරවරු කාලේ වාසය කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙරවරු කාලේ යම් බොජ්ජංගයෙන් ඉන්න කැමතිද ඒ විදිහට ඉන්නවා කියලා කියන්නේ. පෙරවරු කාලේ වාසය කරනවා කියනවනේ. යේනේන බොජ්ජංගේ නාකංකාමි මජ්ජන්තිකං සමයන් විහෙරතු. යම් බොජ්ජංගෙහිම මධ්‍යහන්න සමයේ දහවල් කාලේ වාසය කරන්න කැමති නම් ඒ බොජ්ජංගෙන් දහවල් කාලේ මම වාසය කරනවා. කියන්නේ සති වේවා ධම්මවිචේ සම්බොජ්ජංගෙන් කැමති නම් ධම්මවිචේ සම්බොජ්ජංගේ වාසය කරනවා කියනවනේ. විදේ සම්බොජ්ජංගෙන් කැමති නම් විදේ සම්බොජ්ජංගෙන්, පීති සම්බොජ්ජංගෙන් කැමති නම් පීති සම්බොජ්ජංගෙන්, සමාධින සමාධි. එතකොට අර නයිස් කම්යෝ සම්බෝධ සෝය
සංසිඳන සුවයක් විවේකයෙන් ලබන සුවයක් උන්වහන්සේලා අර සක්විති රජුරු මාණික්‍ය රත්න හත මුල් කරගෙන ලබනවා වගේ සැපය මේ නිරාමිස සැපයක් කාමයන්ගෙන් තොර සැපයක් උන්වහන්සේලා උපදවාගෙන වාසය කරනවා කැමති නම් උදේ කාලේ යම් බොජ්ජංගයකින් වාසය කරන්න උදේ කාලේ වාසය කරනවා කියනවා යම් බොජ්ජංගයකින් මධ්‍යහන්න කාලේ දහවල වාසය කරන්න කැමති නම් ඒ බොජ්ජංගයෙන් වාසය කරනවා කියනවා යේනේන බොජ්ජංගේන ආකංකාමි සායන්න සමයන් විහෙරති සවස් කාලේ යම් බොජ්ජංගයකින් වාසය කරන්න කැමති නම් මම සවස් කාලේ බොජ්ජංගයෙන් වාසය කරනවා කියනවා එතකොට දී කාලේ වේවා දහවල් කාලේ වේවා සවස් කාලේ වේවා යම් බොජ්ජංගයකින් වාසය කරන්න කැමති නම් සති ධම්ම විචේ විරිය පීති පස්සද්දි සමාධි උපේක්ෂා කියන මේ බොජ්ජංගයන් අතුරින් යම් යම් බොජ්ජංගයකින් වාසය කරන්න කැමති නම් ඒ බොජ්ජංගයෙන් මම වාසය කරනවා කියලා දේශනා කරනවා. එතකොට උදේ දවල් සවස් කියලා නැත්ද වෙනසක් නැතුව වෙනසක් නැතුව මොකද බෝධිපාක්ෂික ධර්ම පූර්ණත්වයට පත් කරගත් උත්තමයන් වහන්සේලානේ උන්වහන්සේලා කැමති කැමති විදිහට ඒ කුසල ධර්මයන්ට සමවදින බොජ්ජංග ධර්මයන්ට සමවදින්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තවදුරටත් සාරිපුත්තයන් වහන්සේ දේශනා කරන ස්වාමීන් වහන්ස සති සම්බොජ්ජංගෝ ඉති චේමේ ආවසෝ හෝති අප්පමානෝති මේ හෝති. ආශ්පතුනි ඉතින් මෙසේ මේ සති සම්බොජ්ජංගේ මාතුල වෙයි නම් එය අප්‍රමාණ ලෙස ඇතයි මට සිතේ කියන. අප්පමානෝති මේ හෝති. ඒක අප්‍රමාණ විදිහට බලන්නේ රහතන් වහන්සේලා තුල ඒ සති සම්බොජ්ජංගේ අප්‍රමාණ ලෙස සිහිහිලා තියෙන සිහිය සති සම්බොජ්ජංගේ. ඒ වගේ මේ බලවස්සේ ඇතයි මට සිතෙනවා. සුසමාරද්ධෝති මේ හෝති කියන්නේ මනවින් ඒක ආරම්භ කරලා තියෙන. සති සම්බොජ්ජංගේ මනවින් ආරම්භ කරලා තියෙන්නේ කියලා මට සිතෙනවා. ඒ වගේම තිට්ටන්තං තිට්ඨතිති පජානාමි. ඒ කියන්නේ බොජ්ජංගේ පවතින විට පවතී කියලා දැනගන්නවා. එහෙමයි. ඒ වගේම ඒ බොජ්ජංගේ සචේපි මේ චවති ඉදප්පච්චයා මේ චවතිති පජානා. ඒ බොජ්ජංගය චුත වෙනවද? ඒ කියන්නේ නැති වෙනවද? මේ හේතුවෙන් මාගේ බොජ්ජංගේ නැති වූයේ යයි දැනගන්න. එතකොට ආහාර ප්‍රත්‍යයෙන්නේ මේ බොජ්ජංග අපි දැනගත්තා. ඇති වෙන්නේ නේ? ඒ බොජ්ජංග නැති වෙනකොට මේ හේතුන් නිසා මේ බොජ්ජංගේ මාතුල නැති වුනේ කියලා දැනගන්න. දැන් සතිපට්ඨානේ සිහියෙන් වාසය කරද්දී බොජ්ජංග භාවනාවේ කොහොමද සන්නස්ස තියෙන්නේ? සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං. ආධ්‍යාත්මය තුළ මේ සති සම්බොජ්ජංගේ තියෙනකොට තියෙනවා කියලා දැනගන්න. අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. එහෙමයි. මාතුල සති සම්බොජ්ජංගේ තියෙනවා කියලා දැනගන්න. එතකොට මේ සාරිපුත්තයන් වහන්සේ වදාළ ඒක අප්‍රමාණ විදිහට මාතුල තියෙනවා කියලා. ඒක සුසමාරද්දෝති මේක මනමින් මම ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම තිට්ටන්තං තිට්ඨති इति පජානාමි. පවතින බොජ්ජංගේ පවතිද්දි පවතිනවා කියලා දැනගන්න. අසන්තං වාජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්තිමේ ආජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. අධ්‍යාත්මී සති සම්බොජ්ජංගේ නැත්තං මේ එතකොට නැහැ කියලා දැනගන්න. ඊළඟට යථාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස් උප්පාදෝ hoti නූපන්නාව සති සම්බොජ්ජංගේ උපදිනවද? ඒකත් දැනගන්නවා කියන්නේ සංච පජානාත. ඊට පස්සේ යථාච උප්පන්නස්ස සති සම්බොජ්ජංගස් භවනායි පරිපූර්ණියා hoti. උපන්නාව සති සම්බොජ්ජංගේ භවනාවෙන් පූර්ණත්වයටපත් වෙනවද? ඒකත් දැනගන්න. අනේමයි බොජ්ජංග පබ්බේදී සතිපට්ඨානේ ධම්මානුපස්සනාවේ මේ බොජ්ජංග වැඩි යන ආකාරයේ සිහි පිහිටවන ආකාරයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙමයි එහෙමයි. එතකොට මේ සති සම්බොජ්ජංගය ගැන මේ විදිහට මේ සති සම්බොජ්ජංගේ මාතුල දැන් අප්‍රමාණ විදිහට තියෙනවා. මම මනවින් සුසමාරද්දෝති මේ හෝති. මේ මම මනවින් ආරම්භ කරලා තියෙන්නේ. තිට්ඨන්තං තිට්ඨතිති පජානාමි. පවතිනා වූ බොජ්ජංගේ සති සම්බොජ්ජංගේ පවතිනවා කියලා දැනගන්න. සචේපි මේ චවති. මේ බොජ්ජංගේ නැති වෙනවද? මේ හේතු නිසා මේ නැති වුණේ කියලා දැනගන්නවා කියන්නේ. එහෙමයි. ඒ විදිහෙනම් පින්වත් ස්වාමීන් වහන්සේ ධම්මවිචේ සම්බොජ්ජංගය ගැන තේරුම් ගන්නවා කියලා දේශනා කරනවා.
ඒ වගේම විරිය සම්බොජ්ජංගය ගැන තේරුම් ගන්නවා කියලා දේශනා කරනවා. ඊළඟට ප්‍රීති සම්බොජ්ජංගය ගැන තේරුම් ගන්නවා කියලා දේශනා කරනවා. එහෙමයි. ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගය ගැන ඒ විදිහටම තේරුම් ගන්න. ඊළඟට සමාධි සම්බොජ්ජංගය ගැන ඒ විදිහටම තේරුම් ගන්න. උපේක්ෂා සම්බොජ්ජංගය ගැන කොහොමද තේරුම් ගන්නේ? අප්‍රමාණෝති මේ හොති. මා තුළ උපේක්ෂා සම්බොජ්ජංගය අප්‍රමාණ ලෙස ඇතයි කියලා දැනගන්න. ඊළඟට සුසමාරද්ද හොති මේ හොති. මේ මනවින් මා විසින් ආරම්භ කරලා තියෙන්නේ, පටන්ගෙන තියෙන්නේ කියලා දැනගන්න. ඒ වගේම තිට්ටන්තං තිට්ඨතීති පජානාති, පවතින විට පවතී කියලා දැනගන්න. ඊළඟට ඒක චුත වෙද්දී, කියන්නේ නැති වෙද්දී මේ හේතුන් නිසා මේක නැති වුණේ කියලා දැනගන්න. අන්න ඔය විදිහට ස්වාමීන් වහන්සේ බොජ්ජංගයන් ගැන සාරිපුත්තයන් වහන්සේ ඉතාම සිහියෙන් කැමැති කැමැති බොජ්ජංගයකින් උදෑසන වාසය කරන්න කැමති නම් උදෑසන වාසය කරනවා කියනවා. දහවල වාසය කරන්න කැමති නම් යම් බොජ්ජංගයකින් දහවල ඒ බොජ්ජංගයෙන් වාසය කරනවා කියනවා. රාත් සවස යම් බොජ්ජංගයකින් වාසය කරන්න කැමති නම් සවස් කාලේ ඒ බොජ්ජංගයෙන් වාසය කරනවා කියලා. උදේ දවල් සවස කියලා විශේෂයක් නැතුව මේ සාරිපුත් මහ රහතන් වහන්සේ මේ බොජ්ජංග ඒ අවස්ථාවට තමන් කැමති බොජ්ජංගයකින් වාසය කරනවා. එහෙම අප්‍රමාණව තියනවා කියලා දන්නවා. දන්නවා. ඒක ආරම්භ වුණා කියලා හොඳට තමන්තුල පවතිනවා කියලා දන්නවා. දන්නවා. තියේදී දන්නා මේ බොජ්ජංගයේ මේ ඉන්නේ කියලා. එහෙම. ඊට පස්සේ බොජ්ජංගයෙන් අයින් වෙලා වෙන තවත් බොජ්ජංගයකට වාසය කරද්දී ඒත් කලින් බොජ්ජංගය අයින් වුණා කියලා ඒක චවති කියලා කියවේ ඉස්සනත්. ඒකත් ඒතර කියන්නේ මනාකොට අවධානයෙන් මේ උදේ දවල් සවස මේ බොජ්ජංග තුල සාරිපුත මහ රහතන් වහන්සේ වාසය කරන ආකාරය කියන්නේ. ඉතින් මේකට ලස්සන උපමාවක් සන්නස දේශනා කරනවා. හරියට මේ ආශිපතනේක මේ වගේ කියනවා. එහෙමයි. රජෙකුගේ හෝ රාජ මහාමාත්‍යෙකුගේ හෝ නොඑක් වර්ණයෙන් සායම් පොවපු මේ කාලේ විදිහට නම් නොඑක් වර්ණදී වස්ත්‍ර සලුපිලි ආදී තියෙනවා. රජුරවන්ට නොඑක් පාටින් යුක්ත වස්ත්‍ර මේ පිරිච්ච අල්මාරි තියෙනවා. වස්ත්‍රයෙන් පිරුණු පෙට්ටගම් තියෙනවා රජුරවන්ට. ඉතින් මේ පෙට්ටගමේ යජ්ජරෝ උදේවරුවේ යම් වස්ත්‍රයකින් සැරසෙන්න කැමති නම්, රාජ වස්ත්‍රයකින් සැරසෙන්න කැමති නම් උදේ කාලේ පාට වස්ත්‍රය ඇඳ ගන්න. දහවල වන්න මේ පාට හරිනේ, වෙන පාටකින් මම මේ විදිහට ලස්සන ටිකක් අඳිනවා කියලා රජ්ජරුවන්ට හිතනොත් ඒ පාටට ඇඳ ගන්න. ඒ කැමති කැමති විදිහට වස්ත්‍ර තියෙනවනේ පෙට්ටගමේ. එහෙමයි. රාත්‍රියට සවස්සට යම් වස්ත්‍රයකින් සැරසෙන්න කැමති නම් ඒ වස්ත්‍රය ඇඳ ගන්නවා කියන. මොකද අජුරවන්ට කැමති කැමති විදිහට අඳින්න වස්ත්‍ර ගබඩාවේ තියෙනවා. ඉතින් අන්න ඒ වගේ කියන සාරිපුත්තයන් වහන්සේත් යම්ම යම්ම බොජ්ජංගයකින් කැමති නම් උදෑසන වාසය කරන්න, ඒ බොජ්ජංගයෙන් උදෑසනට වාසය කරනවා කියන. එහෙමයි. දහවල යම් බොජ්ජංගයකින් වාසය කරන්න කැමති නම් දහවලත් ඒ බොජ්ජංගයෙන් වාසය කරනවා. සවස යම් බොජ්ජංගයකින් වාසය කරන්න කැමති නම් සවස් කාලෙත් ඒ බොජ්ජංගයෙන් වාසය කරති බොජ්ජංගේ වාසය කරනවා කියන. එතකොට ඒ විදිහට ඒ බොජ්ජංගේ ඊට පස්සේ අප්‍රමාණ ලෙස මාතුල වැඩි ගිහිලා තියෙනවා කියලා දැනගන්නවා කියලා. බලවස්සේ, ඒ කියන්නේ සුසමාරද්ද මනමින් ආරම්භ කරලා තියෙනවා කියලා දැනගන්නවා කියන. පවතිනකොට පවතිනවා කියලා දැනගන්නවා කියන. ඒ බොජ්ජංගේ නැති වෙයි නම් මේ හේතුවෙන් ඒ බොජ්ජංගේ නැති වුණා කියලා දැනගන්නවා කියන. ඒ විදිහට සාරිපුත්තයන් වහන්සේ අපිට එතකොට මේ රහතන් වහන්සේ නමක් මේ බොජ්ජංගයන් වලට සමවදින ආකාරයනේ, ඒ තුල සිහින් වාසය කරන ආකාරය, ඒ තුල සුවසේ වාසය කරන ආකාරය, රජුරු කෙනෙකුගේ රෙදි ගබඩාවකින් කැමැති කැමැති වස්ත්‍ර රජුරු උදෑසන කැමති නම්, දහවල කැමති නම්, රාත්‍රියේ කැමති නම් මේ කවර කාලයක වුණත් කැමති වස්ත්‍රකින් සැරසී වාසය කරන. අන්න ඒ වගේ රහතන් වහන්සේලා මේ බොජ්ජංග මේ කුසල ධර්මයන් වඩාගත් උත්තමයන් වහන්සේලා මේ සෝසේ වාසය කරනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පාක්ෂික බෝධි අංගයන් වඩාගෙන සෝසේ වාසය කරනවා කියලා අපිට හිත පහදව ගන්න පුළුවන්. ඒතරේ සූත්‍ර තියෙනවා වත්ත සූත්‍රය. ඒ වත්ත කියන වස්ත්‍රවලින් තමයි රජතුමාගේ මේ වස්ත්‍ර උපමා කරගෙන බොජ්ජංග වලට භාගතුනත් මේ නම මේ සූත්‍රයට එදලා තියෙනවා. රජ කෙනෙක් අර වස්ත්‍ර තමන් කැමති පරිදි
වස්ත්‍ර මාරු කර කර ප්‍රණීත ප්‍රණීත සුන්දර සුන්දර ලස්සන ලස්සන තමන්ට හිතමනාපේ උදේට දවල්ට අවසට විවිධ වස්ත්‍ර පොරවල සතුටින් ඉන්නා වගේ මේ කුසල ධර්ම විසේ දක්ෂ සාරිපුත මහරහතන් වහන්සේ කැමැති කැමැති පොජ්ජංගයකින් උදේ දවල් සවස වාසය කරන බවයි එකෙන් කියවෙනවා. ඉතින් ඉන්නන ත්‍රිපින ස්වාමීන් වහන්සේ මේ කූටාගාර නමින් සූත්‍ර දේශනාගදී මුණ ගැහෙනවා මේ බොජ්ජංග වල වටිනාකම මේ බොජ්ජංග භාවිත කිරීමෙන් අමා මහ නිවනට ඉලක්ක වෙන්නේ කොහොමද කියලා. ඉතින් අර වාත සූත්‍රයේ වස්ත්‍ර ඇඳුමක් ඇඳුම් උපමා කරගෙන බොජ්ජංග තමන්ගේ ජීවිතයට බොජ්ජංග තුල වාසය කිරීම සාරිපුත මහරහතන් වහන්සේ වදාළේ. ඉතින් මේ කූටාගාර සූත්‍රයේදී භාගතුන් වහන්සේ කොහොමද මේ බොජ්ජංගහත අමාමා නිවනට ඉලක්ක කරලා දේශනා කළේ ස්වාමීන් වහන්සේ? එහෙමයි සන්නස. මේ කූටාගාර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සේයතාපි භික්කවේ කූටාගාරස්ස යකාචි ගෝපානසියෝ සබ්බාතා කූට නින්නා කූට පෝනා කූට පබ්බහර. මහණනි, මේ කූටාගාරයක යම්තාක් පරාල තියෙනවා නම් මේ පරාල මේ කූට නින්නා, ඒ කියන්නේ කූටේටම ප්‍රධාන මුදුන් පරාලේටම ඔය කැණි මණ්ඩලෙටම යොමු වෙලා තියෙන. එකටම බර වෙලා තියෙන. එකටම සවි වෙලා තියෙන්නේ. අන්නේ වගේ කියනවා මහණෙනි, ඒව මේ භික්කවේ භික්කු සත්ත බොජ්ජංගේ භාවෙන්තු. මේ සත්ත බොජ්ජංගයන් වඩද්දි සත්ත බොජ්ජංග බහුලව පුරුදු කරද්දි බහුලී කරොන්තෝ නිබ්බාන නින්නෝ හෝති නිබ්බාන පෝනෝ නිබ්බාන පබ්බහර. මේ නිවනටම නැමුණා වෙනවා. නිවනටම බර වුණා වෙනවා. නිවනටම යොමු වුණා වෙනවා. ආහා, එහෙමයි සර්. මේ කැණි මණ්ඩල තියෙන වහලේක සියලු පරාල කැණි මණ්ඩලටම මුදුන් කූටේටම මේ යොමු වුණා වගේ මේ සප්තබොජ්ජංග භික්ෂුව වඩද්දී, සප්තබොජ්ජංග බහුලව පුරුදු කරද්දී මේ භික්ෂුව නිවනටම නැඹුරුණා වෙනවා. නිවනටම යොමු වුණා වෙනවා. නිවනටම මේ නිවන දෙසටම නිවනටම පත් වුණා වෙනවා කියන. එහෙමයි. ඉතින් ඒක ඒ බොජ්ජංගයන් කොහොමද නිවනට යොමු වෙන විදිහට නිවනට බර වෙන විදිහට වඩන්නේ කියලා විස්තර වෙනවා. මේ බොජ්ජංගයන් විවේකයේ ඇසුරු කරගෙන, විරාගයේ ඇසුරු කරගෙන, නිරෝධයේ ඇසුරු කරගෙන නිවනට නැඹුරු වෙලා වඩද්දි තමයි මේ විදිහට නිවනට යොමු වෙන්නේ භික්ෂුව කියලා. එහෙමයි. ඒ කූටාගාර සූත්‍රයේදී මේ කැණි මණ්ඩල නැත්තම් මුදුන් ලීයට පරාල ඔක්කොම ඇවිල්ලා හේත් වෙනා වගේ ඉලක්ක වෙලා තිනා වගේ බොජ්ජංගහත ඉලක්ක වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට අමා මහ නිවන ඉලක්ක කරගෙන. දැන් විද්‍යා විමුක්ති වලට ළඟින්ම තියෙන බොජ්ජංගහත කියලා තියෙනවා සාධනෙ. එහෙම. ඉතින් හොඳමයි පින්නසන. ඒත් එක්ක අපි ඊළඟට මුණගෙන උපවාන සූත්‍රයේදී පින්නත් උපවාන සාමින්නාසේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෝසිතාරාමේදී මේ බොජ්ජංග ගැන ඇති කර විස්තර කතා බහක්. ඉතින් මේ ඉතින් ඒකත් අපූර්ව දහම් සාකච්ඡාවක් කොමුද ස්වාමීන් වහන්සේ ඒ දහම් කතාවේදී සිදු වුණේ. එහෙමයි සන්නස. එතනදී සාරිපුත්ත ස්වාමීන් වහන්සේ හවස් කාලේ භාවනාවෙන් නැගිටලා උපවාන ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා උපවාන ස්වාමීන් වහන්සේත් එක්ක සන්නස සතුරු සාමිච්ච කතා බහ යෙදිලා එහෙමයි පැත්තකින් හිටපු සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා උපවාන ස්වාමීන් වහන්සේගේ, ජානෙය නුකෝ ආවස උපවාන භික්කු පච්චත්තං යෝනිසෝ මනසිකාරා. ආශිමතුනි, භික්ෂුව දන්නවද කියලා අහනවා තමන්ගේම අභ්‍යන්තර තමන් තුලින්ම දැනගන්නවද කියලා අහනවා. පච්චත්තං යෝනිසෝ මනසිකාරා, තමන් තුලම ඇතිවෙච්ච යෝනිසෝ මනසිකාරේ දැනගන්නවද කියලා අහනවා. ඒවං සුසමාරද්ධාමේ සත්තබොජ්ජංගා පාසු විහාරාය සංවත්තන්තේති. මේ විදිහට මනවින් ආරම්භ කරපු සප්තබොජ්ජංගයන් මට පහසු විහරණය පිණිස පවතිනවා කියලා භික්ෂුවටම තේරුම් ගන්න පුළුවන්ද කියලා අහනවා. තමන් තුලින්ම යෝනිසෝ මනසිකාරය, තමන්ම දන්නවද කියලා අහනවා. තමන්ම දන්නවද මේ මනවින් තමන් තුල ආරම්භ කෙරිච්ච මේ බොජ්ජංග ධර්මයන් තමන්ට පහසු විහරණය පිණිස පවතිනවා කියලා තමාම දැනගන්නවද කියලා අහනවා. පච්චත්තං යෝනිසෝ මනසිකාරය, තමන්ගෙම යෝනිසෝ මනසිකාරය. එතකොට සාරිපුත්තයන් වහන්සේට පවාන ස්වාමීන් වහන්සේ කියනවා, භික්ෂුවක් නෝනින් යුතුව මෙනෙහි කිරීමෙන් මෙසේ මා විසින් මැනවින් අරඹන ලද සත්ත බොජ්ජංගියෝ
පහසු විහරණයේ පිණිස පවතිත් කියා තමාම දැනගන්නවා කියන. එහෙමයි සන. කොහොමද එහෙම දැනගන්නේ කියලා විස්තර කරනවා. සති සම්බොජ්ජංගං කෝ ආවසෝ භික්ඛු ආරභමානෝ පජානාත. වික්ෂෝ සති සම්බොජ්ජංගේ ආරභමානෝ. ඒ කියන්නේ පටන් ගනිමින් වාසය කරද්දි සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටුවා වාසය කරද්දි ඒ සති සම්බොජ්ජංගේ ආරම්භ කරලා වාසය කරද්දි භික්ෂුව දැනගන්නවා කියනවා චිත්තංච මේ සුවිමුත්ත. මගේ සිතත් මනවින් නිදහස් වූයේ. ඒ වගේම තීන මිද්ධංච මේ සුසමූහත. තීන මිද්දේද මා තුළ සහ මුලින්ම නැසලා ගියා. අන්න බොජ්ජංගේ වැඩෙන අවස්ථාවේදී ඒක තමන් ගෙම පච්චත්තං යෝනිසෝ මනසිකාරයෙන් තමන් තුළම තමාටම තේරුම් ගන්න පුළුවන් ආකාරය. කොහොමද දැනගන්නේ මගේ සිත නිදහස් නේද? ඔව් චිත්තංච මේ සුවිමුත්ත. මගේ සිත මනවින් නිදහස්. තීන මිද්දංච මේ සුසමූහත. තීන මිද්දයත් දුර වෙලා ගිහිල්ලා. තීන මිද්දේනු මගේ හිත දුර වෙලා. ඒක කාමච්ඡන්ද ව්‍යාපාද වලින් නිදහස් වෙලා තීන මිද්දයත් දුරු කරලා ඒවා කියවෙන්නේ නිවරගෙන. උද්දච්ච කුක්කුච්චේ ඊට පස්සේ සුප්පටි විනීත. මා විසින් උද්දච්ච කුක්කුච්චේද මනවින් දුරු කරලා තියෙන්නේ. අර නොසන්සුන් බවත් අයින් වෙලා කෙනෙක්. ඔව්. ආරද්ධංච පනමේ විරියං අසල්ලේන. වීරියද මා විසින් පටන් ගන්නා ලද්දේ වේයි. ඒ වගේම ඒක හැකිලිලා නැහැ. එහෙමයි සනස්. එතකොට දැනගන්නවා කොහොමද සති සම්බොජ්ජංගේ වැඩෙන ආකාරය. චිත්තංච මේ සුවිමුත්ත. මගේ සිතත් කියන්නේ නිවරණයන්ගේ මිදිලා කියන්නේ සුවිමුත්ත මනවින් නිදහස් වෙලා. තීන මිද්දංච මේ සුසමූහතං. තීන මිද්දයත් මගේ මනවින් තීන මිද්දෙන් හිත තොර වෙලා. උද්දච්ච කුක්කුච්චංච මේ සුප්පටි විනේතං. හිතෙහි විසිරුන බවත් පසුතැවීමත් නැති වෙලා. එකින් හිත සංසිඳිලා. ආරද්ධංච මේ වීරියං. මේකෙදි කියනවා අට්ඨිකත්ව මානසිකරෝම කියලා. මගේ වීරියත් ආරම්භ වෙලා තියෙන ඒ වගේම අට්ඨිකත්ව හොඳට හිත මනවින් අවධානයේ යොමු කොට අරුස්සලකා මෙනෙහි කරනවා. අට්ඨිකත්ව මානසිකරෝම හොඳට අවධානයේ යොමු කරලා හොඳට ඒ සති සම්බොජ්ජංගේ තේරුම් ගන්න අවස්ථාවක්. අට්ඨිකත්ව මානසිකරෝ. හොඳට අවධානයේ යොමු කරලා මම මෙනෙහි කරනවා කියලා දැනගන්න. නොච ලීනන්ත හිත හැකිලිලා නැහැ. ප්‍රවදමත් සිත පිබිදුණු සිත නේ. පිබිදුණු සිත. එතකොට මේ සති සම්බොජ්ජංගේ බොජ්ජංගේ වැඩි යන අවස්ථාවේදී තමන් තුළින්ම තේරුම් ගන්න පුළුවන් අවස්ථාව තමයි බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන්නේ නේසන්නස. නීවරණ රහිත වෙලාවට බොජ්ජංග වැඩෙනවා කියන කේවිසන්. ඔව්. මගේ සිතද මනවින් නිදහස් වූයේ. තීන මිද්දේද මා තුළ සහ මුලින්ම නැසුනේ. උද්දච්ච කුක්කුච්චේද මා විසින් මනවින් දුරු කරන ලද්දේ. වීරියද මා විසින් පටන් ගන්නා ලද්දේ. සිත නොහැකිලුනේය. මනවින් අවධානයේ යොමුකොට අරුස්සලකා මෙනෙහි කරමි කියලා දැනගන්න. අන්න සති සම්බොජ්ජංගයේ ආරම්භ වෙද්දී, ඒ කියන්නේ සති සම්බොජ්ජංගයේ වැඩෙන්න පටන් ගත්තී භික්ෂුවට අන්න එහෙම තේරුම් ගන්න පුළුවන් කිය. අන්න එතකොට තමන් තුළම යෝනිසෝ මනසිකාරයෙන් භික්ෂුව මේ විදිහට සති සම්බොජ්ජංගයේ වැඩෙන ආකාරය තේරුම් ගන්න. තමන් දැනගන්නවානේ. අන්න මේ විදිහටම බුදුරජා මේ උපවාන ස්වාමීන් වහන්සේ, සාරිපුත්තයන් වහන්සේ ඉදිරි ධර්මසේනාධිපතීන් වහන්සේ ඉස්සරහා මේ පැහැදිලි කරන්නේ. එහෙමයි. ධම්මවිචේ සම්බොජ්ජංගයත් වැඩි යන ආකාරය ඒ විදිහටමයි තේරුම් ගන්න කියලා දේශනා කරනවා. නිවර්ණ නැති වෙලාවට නේද? ඔව්. ඊළඟට විරේ සම්බොජ්ජංගයත් වැඩි යන ආකාරය තේරුම් ගන්න ඒ විදිහටයි කියලා දේශනා කරනවා. ඊළඟට ප්‍රීති සම්බොජ්ජංගයේ වැඩි යන ආකාරයත් තේරුම් ගන්න ඒ විදිහටයි කියලා දේශනා කරනවා. ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගයත් වැඩි යන ආකාරය තේරුම් ගන්න ඒ විදිහටයි කියලා දේශනා කරනවා. ඒ වගේම සමාධි සම්බොජ්ජංගේ වැඩි යන ආකාරයත් තේරුම් ගන්න ඒ විදිහටයි කියලා දේශනා කරනවා. ඒ වගේම උපේක්ෂා සම්බොජ්ජංගයත් පටන් භික්ෂුව විසින් පටන් ගත්තාම ඒක වැඩි යන පටන් ගත්තාම චිත්තංච මේ සුවිමුත්ත. මගේ සිත මනවින් නිදහස් වූයේ. තීන මිද්දංච මේ සුප්පට විනිත. තීන මිද්දේද මා තුළ සහ මුලින්ම නැසුනේ. උද්දච්ච කුක්කුච්ඡේද මා විසින් මනවින් දුරු කරන ලද්දේ. ආරද්ධංච මේ විරියං. මගේ වීරියද මම පටන්ගෙන තියෙන්නේ. අසල්ලේනං සිත නොහැකිලුනේ.
අට්ටිකත්වා මනසිකරෝමි. මැනවින් අවධානය යොමුකොට අරුස්සලකා මෙනෙහි කරන. ඒ බුද්ධංග වැඩි යන අවස්ථාවේදී තේරුම් ගන්න විදිහ නේසානන්. අන්න මෙසේ සාරිපුත්තේනි භික්ෂුවක් නුවණින් යුතුව මෙනෙහි කිරීමේ. මෙසේ මා විසින් මැනවින් බලවත් කරන ලද සප්ත බොජ්ජංගයෝ පහසු විහෙරණයේ පිණිස පවතිත් කියා තමාම දැනගන්නවා කියන. තමන්ගෙම අභ්‍යන්තර යෝනිසෝ මනසිකාරයෙන් තමන් තුළ මේ බොජ්ජංග වැඩෙන්න පටන් ගනිද්දී භික්ෂුව මේ දැනගන්නවා කියන එක. එතකොට දැනගෙනම වඩන දෙයක් මේ බොජ්ජංග මේ වැඩෙනවද නැද්ද කියලා එයාට සැකයක් මේ ඇති වෙන අවස්ථාවක් නැහැ. දැන් සතිපට්ඨාන සූත්‍රයේදී බොජ්ජංග පබ්බේදී දේශනා කර අපි කලින් සිහිපත් කළා. සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. තමන් තුළ සති සම්බොජ්ජංගයේ වැඩේ තියෙනකොට තියෙනවා කියලා දැනගන්න. නැතිකොට නැහැ කියලා දැනගන්න. නූපන්නා වූ සති සම්බොජ්ජංගේ උපදිනවද? එතකොට ඒකත් දැනගන්න. ඊළඟට උපන්නා වූ සති සම්බොජ්ජංගේ භාවනාවෙන් පූර්ණත්වයටපත් වෙනවද? ඒකත් දැනගන්න. අන්න එහෙමයි ධම්මානුපස්සනාවේදී අනිත් බොජ්ජංග ආරම්භයත් බුදුරජාණන් වහන්සේ පිළිගන්න ආකාරය සිහින් තේරුම් ගන්න ආකාරය විස්තර කරන්නේ. එතන මේ ධර්මයේ බොජ්ජංග වැඩෙද්දී මේ තමන් තමන්ටම පහසු වෙනස බොජ්ජංග පවතිනවා කියන එක තමන්ටම දැනගන්න පුළුවන් බව සාරිපුත මහ රහතන් වහන්සේ උපවන සාමෙන් නැන්සේගේ මේ කතා බහේදී මේ උපවන සූත්‍රයේදී අපිට මනාවට හෙළි වෙන්නේ නේ සම්මස. හොඳයි වින්නසවන. ඉතින් අපි අද දවසේ සූත්‍ර දේශනා තුනක් සාකච්ඡා කළා. වත්ත සූත්‍රයත්, කූටාගාර සූත්‍රයත්, උපවන සූත්‍රයත් කියන සූත්‍ර දේශනා තුන. මේ තුනේදීම කියවුනේ බොජ්ජංග වැඩිවීම ගැන. තමන් දන්නවා හමාමානිය ඉලක් කරගෙන බොජ්ජංග පවතින බව කූටාගාර සූත්‍රයේදී කියවුණා. වත්ත සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ බොජ්ජංග තුල හිටපු විදිහ කියුණේ. ඊට පස්සේ උපවන සූත්‍රයේදී මේ විදිහට සිත නිදහස් කරගෙන තීන මිද්දේ ආදී පංච නීවරණ වලින් දුර වෙලා වීරිය පටන් අරගෙන හොඳට අර්ථය සලකලා අවධානයෙන් ධර්මයේ මෙනෙහි කිරීම ගැන මේ උපවන සූත්‍රයේදී කියුණේ. ඉතින් ස්වාමීන් වහන්සේ සති ධම්ම විචේ විරිය පීති පස්සදි සමාධි උපේක්ඛා කියන උතුම් අවබෝධය ඇති කරවන අංග හත දිනු කර ගන්නට ඒකාන්තයෙන්ම ගුරු දේවතුන් පින්නත්ලක සාමීන් වහන්සේ ඇතුළු සිල් සාමීන් වහන්සේලාටත් මේ උතුම් ධර්ම සාකච්ඡාවෙන් රැස්වුණු පින උපකාර වේවා. දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේගේ ඥාතියන්ට පින් අනුමෝදන් වෙත්වා. බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කරන ශ්‍රද්ධා රූප වාහිනී ශ්‍රද්ධා ගුවන් විදුලි සද්ධා මාධ්‍ය ජාලයේ හැම දිනාටම තමන්ගේ ජීවිතයේ පහසු විහරණය පිණිස මේ ලෝකෝත්තර පහසු විහරණය ලබා දුන්නා වූ බොජ්ජංග ගැන අපි කතාබස් කළ සාකච්ඡා කළ මේ පින දෙවි මිනිස් ලෝකයේ හැම දිනාට මේ කාන්තෙන් සැපත පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ වත්තසු භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති.